හරි ප්‍රෝග්‍රෑමින් බේසික්ස් වල වීඩියෝ මාලාවේ 47 වෙනි වීඩියෝ එක තමයි මේ ගේන්නේ. ඉතින් මීට කලින් වීඩියෝ එකේදී මම කතා කරා ඇරේ ගැන. ඉතින් ඒකෙදී ඇත්තටම පොඩි මිස්ටේක් එකක් වුණා. ඒකත් මුලින්ම පැහැදිලි කරලා පහු මම මේ වීඩියෝ එක පටන් ගන්නම්. ඉතින් ඒකෙදී අපි දන්නවා ඇරේ එක හදන්නේ මෙහෙමයි කියලා. එතකොට int m. එතකොට අපි දන්නවා මේක 4, 1, 14, 19, 20 මේ අගයන් ටික දාලා, ඒ කියන්නේ මම කලින් වීඩියෝ එකේ ගත්ත උදාහරණෙම තමයි මේක. එතකොට මේකෙදි මේ උදාහරණය දාලා අපි හැදුවොත් array එකක් m කියලා අපි දන්නවා මෙහෙමයි එන්නේ කියලා. m කියන එකට මෙන්න මේ එලිමන්ට් ටික හැදෙනවා 4, 1, 14, 19, 20. ඒ එලිමන්ට් ප්‍රමාණය අනුව ඔක්කොම සයිස් එක 5, ඉන්ඩෙක්ස් බිංදුව 1, 2, 3, 4. ඔය ටික අපි දන්නවා. එතකොට මේකේ අපි දන්නවා මේක ප්‍රින්ට් කරන්න ලේසිම ක්‍රමය, array එකක එලිමන්ට් එකකින් එක ගන්න ලේසිම ක්‍රමය තමයි මේ for loop එකක් දාලා බිංදුවේ සිට උපරිම ඉන්ඩෙක්ස් එක 4 දක්වා යන විදියට. ඒ කියන්නේ i බිංදුවෙන් පටන්ගෙන i කුඩයි 5 i++ විදියට අපි for loop එකක් දානවා. එතකොට අපි දන්නවා මොකද වෙන්නේ. 5ට අඩු නම් ඒ කියන්නේ 4ටත් මේ loop එක වැඩ. i 5ට අඩු නම් ඒ කියන්නේ බිංදුව 1 2 3 4 බිංදුව 1 2 3 4 ඉන්ඩෙක්ස් ටික හරියන මේක වැඩ කරනවා. ඒ වැඩ කරද්දී ඒ එක් එක් වාරයේදී මොකද වෙන්නේ, මෙන්න i වලගේ බිංදුව 1 2 3 4 ඒ වලාවට m0 m1 m2 m3 m4 විදියට මේක වෙනස් වෙනවා. ඒ අනුව cout එකේ ඒ වෙලාවට ඒ අදාළ එලිමන්ට් එක print කරනවා. ඕක අපි දන්නවා. එතකොට ඕක Java එක පාවිච්චි කරනවා නම් මොකද කරන්නේ, system out print එකට ඔය mi කියන එක cout වෙනුවට system out print එක දානවා ඔය විදියට. ඒ කියන්නේ හිස් තැනක් දෙනවා එලිමන්ට් අතර හිස් තැන එන්න මේකේ වගේම. ඉතින් ඕක තමයි කිව්වේ, ඕක මම පැහැදිලි කරා කලින් වීඩියෝ එකේදී. ඉතින් ඔතෙන්දී අපිට වැදගත් වෙච්ච එක දෙයක් තමයි මෙන්න මේ for loop එක බිංදුවෙන් පටන්ගෙන මේකේ සයිස් එකට කුඩා, සයිස් එක 5නේ, 1 2 3 4 5යි. සයිස් එකට වඩා කුඩා අගයක් දක්වා තමයි යන්නේ. ඒ කියන්නේ සයිස් එකට අඩුයි කියන එක තමයි කන්ඩිෂන් එක විදියට වැඩියෙන්ම ගැලපෙන්නේ. දැන් 5 හරියනවා මෙතෙන්දි මේකේ සයිස් එක 5 නිසා. නමුත් 10ක් තියෙන array එකකදී මෙතෙන්ට එන්න ඕනේ 10නේ. ඒ කියන්නේ කොහොම හරි මෙතෙන්ට එන්න ඕන එක array එකේ සයිස් එක. එතකොට මෙන්න මේ සයිස් එක ගන්න ක්‍රමයක් ගැන කතා කරද්දී මම කිව්වා C++ වලදී මෙන්න මේක size of m කියන එකෙන්, m කියන්නේ මෙතන array එකේ නම, m මෙතන අපි හැදුවේ m කියලානේ. ඒක දාලා අපිට සයිස් එක ගන්න පුළුවන් කියලා. ඊට පස්සේ Java වල දිනම් m.length කියන එකෙන් මේ size එක එනවා කියලා. length එක 5යි කියලා, m ගේ length එක 5යි Java වලදී ගන්න ක්‍රමය. C++ වලදී size of m කියන එක. එතකොට එතෙන්දි මම මේ ඡායර එකක් ගැන ඔළුවේ තියාගෙන කතා කරේ. ඉතින් ඒකත් එක්ක මොකද වෙන්නේ? ඇත්තට මේ size of m කිව්වහම එන්නේ 1 2 3 4 5යි නෙමෙයි, මේකේ බයිට් ගන්න. ඒ කියන්නේ මොකද්ද? දැන් මේක int array එකනේ, int වලින් හදලා තියෙන්නේ පූර්ණ සංඛ්‍යා තියාගන්න. ඉතින් අපි දන්නවා int එකක් 32 bits තමයි ගොඩක් වෙලාට. ඉතින් C++ වලදී සමහර වෙලාවට ඔක 16 වෙන්න පුළුවන් පරණ සිස්ටම් වලදී. නමුත් අලුත් ඒවායිදී ඔක 32 bits තමයි තියෙන්නේ. ඒ කියන්නේ byte 4යි. එක int එකකට byte 4යි. ඒ කියන්නේ පූර්ණ සංඛ්‍යාවක් ගබඩා කරගන්න. එතකොට මේකේ සම්පූර්ණ size එක කියන එක එන්නේ මේ විදිහට, number of elements වැඩි කිරීම එකකට byte 4යි. element තියෙනවා 1 2 3 4 5. element 5ක් තියෙනවා, එහෙනම් number of elements 5යි. එකක size එක byte 4යි, 4 4 20 තමයි මේකෙන් එන උත්තරේ. එතකොට මෙතෙන්ට අපිට size of m කියලා ලියලා හරියන්නේ නැහැ. මොකද මෙතෙන්ට එන්න ඕනේ 5. මෙතෙන්ට 20 අවිල වැඩක් නැහැ නේ අපිට. නමුත් මේකේ විදිහට එන්නේ මොකද්ද? element 5යි, එකක size එක byte 4යි, ඒක හින්දා 5 4 4 20යි කියලා තමයි එන්නේ. අපි ගන්න ඕනේ element ප්‍රමාණය. එතකොට ඒ කියන්නේ 5 කියලා ගන්න නම් මොකද්ද කරන්න පුළුවන්? number of elements ගන්න ක්‍රමයක් තියෙනවා. මොකද්ද? මේ size එක එකක size එකෙන් බෙදුවා නම් හරිනේ. ඇයි? element ගාන එකක size එකෙන් ගුණ වෙලා තමයි ඔය උත්තරේ එන්නේ. එහෙනම් මේක එකක size එකෙන් බෙදුවහමත් හරි. එහෙනම් අපිට මේ අගය ගන්න පුළුවන් size of m කියන එක බෙදනවා එකක size එක, ඒ කියන්නේ byte 4කින්. ඉතින් byte 4 වෙන්නේ මේක int වලින් හැදුවොත්. එතකොට වෙන data type වලට ඔක හරියන්නේ නැහැ නේ. එහෙමනම්
ඊට වෙනස් සයිස් වලට. එතකොට ඒක හින්දා අපි මේක හතරෙන් බෙදනවා නෙමෙයි, බෙදනවා මොකද්ද මේ එක එලිමන්ට් එකක සයිස් එකකින්. ඒ කියන්නේ මොකද්ද බෙදීම සයිස් ඔෆ් එන M0. M0 කියන්නේ මෙතන M0 ම වෙන්න ඕනේ. M1 වගේ මේකට අදාළ තව එකක් දාන්නත් පුළුවන්. ඒක දැම්මොත් ඒකේ සයිස් එක මොකේ වුණා, සයිස් එක 4යි. එතකොට ඒ කියන්නේ ඉන්ට් එකක සයිස් එක 4ෙන් බෙදෙනවා. අන්න එතකොට සම්පූර්ණ සයිස් එක එකක සයිස් එකෙන් බෙදුවාම තියෙන එලිමන්ට් ප්‍රමාණය ගන්න පුළුවන්. ඕක තමයි ක්‍රමය වෙන්නේ. මෙන්න මෙතෙන්ට අගයක් හොයාගන්න. එතකොට මේකම තව විදිහකට පුළුවන්. size of m කියන එක size of int වලින් බෙදෙනවා. ඇයි? මේවා int නේ. ඉතින් එක එලිමන්ට් එකක් නැතුව size of int කිව්වහම int එකකට memory එකෙන් වෙන ඉඩ, ඒ කියන්නේ byte 4යි කියන එක 4 මෙතෙන්ට එනවා. එතකොට 20 4 බෙදුවම අපහු 5 දාගන්න පුළුවන්. ඔන්න ඔක තමයි මට පැහැදිලි කරන්න ඕන උනේ. ඒ කියන්නේ මට වැරදුනා කිව්වේ මොකද ඡා එකේ කොහොමත් size එක byte 1යි. ඒකින්ද කොහොමත් එක්වර පහ පහයි ඒ විදිහට තමයි එන්නේ. එකෙන් ගුණ වුණා කියලා වෙනසක් වෙන්නේ නැහැ නේ. ඉතින් ඔකත් ඔළුවේ තියාගෙන මම කිව්වේ කලින් එකේ. එතකොට එලිමන්ට් ගාන නෙමෙයි කෙලිම size of එකෙන් එන්නේ, ඒකේ memory එකේ ගන්න byte ගාන. ඉතින් ඒක එක එලිමන්ට් එකක byte ගානෙන් බෙදුවාම අපිට එහෙම නැත්නම් data type එකට ගන්න byte ගානෙන් බෙදුවාම එලිමන්ට් ගාන හදා ගන්න පුළුවන්. එහෙනම් මෙන්න මෙතෙන්ට අපිට මෙන්න මේ වගේ එකක් දැම්මනම් හරි. නැත්නම් මේ වගේ එකක් variable එකට අරගෙන ඒක දාන්න පුළුවන්. ඉතින් ඒක තමයි නිවර්දි කිරීමක් කියලා කරන්න තියෙනවා කිව්වේ. ඉතින් ඊළඟට අපි බලමු අලුතින් අපිට කතා කරන්න තියෙන දේ. එතකොට අපි කතා කරේ මේ 1D, එහෙම නැත්නම් 1 dimensional array ගැන තමයි මෙච්චර වෙලා කතා කරේ. හැබැයි මේකේ තියෙනවා 2D arrays, එහෙම නැත්නම් 2 dimensional arrays. ඇත්තට මේක 2D කිව්වට දැන් අපි 1D කතා කරා, 1 dimensional arrays. 2D කිව්වට මේක 2D මත් නෙමෙයි, multi dimensional arrays. ඒ කියන්නේ 2 ම නෙමෙයි, එකට වඩා වැඩි වෙනත් ගණනක් වෙන්න පුළුවන්. මෙතෙන් 2D ගත්තා, නමුත් 3D තියෙනවා, 4D තියෙනවා, එහෙම යන්න පුළුවන්. එතකොට මොකද වෙන්නේ? මේකේ මේ dimensional කියලා කියන්නේ multi dimensional. මම මේක 2D වලින් පැහැදිලි කරන්නම්. 3D 4D වලට යන්නේ මේ ක්‍රමෙම තමයි. එතකොට මොකක්ද ඇතර මේ dimensional දෙකක හෝ ඊට වැඩි ගන්න array එකක් කියලා කියන්නේ. මෙන්න මෙහෙම එකක් අපි හිතමු P කියලා array එකක් තියෙනවා. එතකොට array එකක් කියන අපි දන්නෝනේ මොකද්ද කියලා. මෙන්න මෙහෙම. මේක එතකොට element 3ක් දාන්න පුළුවන් නේ. index ටිකේනවා 0 1 2 කියලා. ඒක පැහැදිලි. ඒක අපි දන්නවා. එතකොට අපි දන්නවා මේක int array කන සාමාන්‍ය පූර්ණ සංඛ්‍යා මේකේ දාන්න පුළුවන්. ඡාය array එක ගන්න තනි අකුරු දාන්න පුළුවන්, string array ගන්න වචන දාන්න පුළුවන්, එහෙම ඒවා අපි දන්නවා. එතකොට මේක මෙහෙම මොන මොකද වෙන්නේ? මේ array එක ඇතුලේ තව array එකක් තියෙනවා. අන්න p ගේ බිංදුව ඇතුලේ තියෙනවා බිංදුව 1 2 3 කියලා තව array එකක්. p ගේ 1 ඇතුලේ තියෙනවා ආපහු බිංදුව 1 2 3 කියලා තව array එකක්. p ගේ 2 ඇතුලේ තියෙනවා බිංදුව 1 2 3 කියලා array එකක්. එතකොට අන්න ඕක තමයි 2 dimensional array කියලා කියන්නේ. මොකද array එකක් ඇතුලේ තව array. ඒ කියන්නේ array එකේ elements විදියට තියෙන්නේ තව arrays. එතකොට 3D කියන්නේ මොකද්ද? එහෙනම් 3D කියන්නේ මෙන්න මේවයි element විදියට තියෙන්නේ තවත් arrays. ඒ කියන්නේ 3 dimensional array කියලා කියන්නේ මේක 2 නේ. එකක් ඇතුලේ තව. එතකොට මේකෙත් ඇතුලේ තව තියෙනවා නම් අපි කියනවා 3D, 3 dimensional arrays. ඒ කියන්නේ බිංදුවේ බිංදුව ඇතුලේ තියෙන්නේ තව array එකක්. බිංදුවේ 1 ඇතුලේ තියෙන තව array එකක්. බිංදුවේ 2 ඇතුලේ තියෙන තව array එකක්. අන්න ඒ විදිහට යනවනම් ඒක 3 dimensional ඒ විදිහට තව තව යන්න පුළුවන් ඉස්සරහට. ඉතින් කොහොමද මේ වගේ එකක් අපි හදාගන්නේ? එතකොට මේ වගේ එකක් ගන්න පුළුවන්. අපි දන්න මෙන්න මෙහෙම කරොත් C++ වලදී int p 3යි කිව්වොත් සාමාන්‍යයෙන් p array එක හැදෙනවා 3ක්, මේ ලොකු array එක. බිංදුව 1 2 කියලා index එක මේ ලොකු array එක හදාගන්න පුළුවන් 3යි කියලා. නමුත් ඔහම හැදුවොත් ඕකේ දාන්න පුළුවන් ඉන්නේ පූර්ණ සංඛ්‍යා. නමුත් අපිට පුළුවන් මේක ඇතුලේ තව array තමයි තියෙන්නේ කියන එකට. එතකොට බලන්න p බිංදුවෙත් තියෙනවා, එකෙත් තියෙනවා, දෙකෙත් තියෙනවා, කොච්චරද? size එක 4 array එකක්. අපි දැන් ඔය හැදුවේ 3 array එක. 3 එකේ element විදියට තියෙන 4 arrays.
එන ඒක අපිට මෙන්න මෙහෙම දාන්න පුළුවන්. එතකොට මම මෙතන නිල් පාටින් දාන්නේ මේ පිට ඉන්ඩෙක්ස් එක මේ දුඹුරු පාටින් වගේ දාන්නේ ඇතුලේ ඉන්ඩෙක්ස් එක. එතකොට අන්න 3 4 3 වර 4 ඒ කියන්නේ ඔක්කොම 12ක් මේකේ ඩේට දාන්න පුළුවන්. මේක සමහර වෙලාවට අපි 3 වර 4 රෝ කොලම් විදියටත් පෙන්නනවා. එතකොට කොහොම හරි ඔන්නෝකයි එන්නේ. එතකොට දැන් මේකෙදි මොකද වෙන්නේ? ජාවලදී එතකොට කොහොමද හදන්නේ? ජාවලදී ඔක හදන්න පුළුවන් මේ ක්‍රමයට. අපි දන්න ජාවල හදන්නේ මෙහෙමනේ. හින්ට් හිස් කොටු වරහන් දාන්නේ තනි එකක නම් 1D array එකක තනි එකක් දානවා, 2D array එකක අපි දෙකක් දානවා. ඊට පස්සේ ඒකේ නම සමානයි new int අන්න 3යි 4යි දුන්න සයිස් එක. ඉතින් ওই විදිහට ඒක හදාගන්න පුළුවන්. එතකොට එහෙනම් 3D එක හදන්නේ කොහොමද? 3 dimensional හදනවා නම් තව කොටුවක් දාලා ඒකේ එනාගේ දාන්න ඕන. ඊට පස්සේ මේකෙත් එහෙමයි. මෙතෙන් තව කොටුවක් එනවා. මෙතන තව කොටුවක ඒකේ dimension එක කීයද කියලා, يعني මේ size එක කීයද කියලා දාන්න ඕන. ඒ විදිහට තමයි 3 dimensional, ඒ විදිහට 4D, 5D එහෙම යන්න පුළුවන් අපිට ඕන ගානකට. ඕක තමයි වෙන්නේ. දැන් මේකට අපි අගයන් දාන විදිහ බලමු. කොහොමද අගයන් දාන්නේ? ඉතින් අපිට පුළුවන් මෙහෙම වැඩේ කරන්න. මෙන්න බිංදුවේ බිංදුව, බිංදුවේ බිංදුව 1යි. බිංදුවේ බිංදුව කියන්නේ 1යි. ඊට පස්සේ බිංදුවේ 1 4යි. බිංදුවේ 1 4යි. බිංදුවේ 2 11යි. නම් P ගේ බිංදුවේ 2 කියන්නේ 11. අන්න ගබඩා වුණා එතන. ඊට පස්සේ P ගේ බිංදුවේ 3 19යි. බිංදුවේ 3 19යි. ඊට පස්සේ එකේ බිංදුව එන එකේ බිංදුව 20යි. එකේ බිංදුව 20යි. එකේ 1 13යි. එකේ 1 කියන්නේ මෙතන 13යි. ඊට පස්සේ දෙකේ 1. ඉතින් මං කලින් කිව්වත් 1 dimensional ගැන කතා කරද්දි කිව්වා මේවා පිළිවෙලටම දාන ඕන කියලා නීතියක් නැහැ කියලා. එහෙනම් දෙකේ 1 කිව්වහම 37 මොකද්ද? දෙකේ 1 මෙතන 37යි. ඊට පස්සේ දෙකේ 2 9යි. දෙකේ 2 9යි. මෙන්න දෙකේ 2 මෙතන 9යි. ඊට පස්සේ එකේ 3 60යි. එකේ 3 කියන්නේ මෙතන. එකේ 3 60යි. ඔන්න දැම්ම. ඉතින් තව හිස් තැන් තියෙන. ඔය කියන්නේ අනිවාර්යයෙන්ම ඔක්කොම පුරවන්න ඕන කියලා නීතියකුත් නැහැනේ. ඉතින් ඔය විදියට දාන්න පුළුවන්. ඕක තමයි රිෆර් කරන ක්‍රමය. ඒ එලිමන්ට් එකේ ලොකේෂන් එක ගන්න විදිය ඔය විදියට ගන්න. එතකොට print කරනකොටත් p බිංදුවේ බිංදුව ඒ විදිහට දෙන්න පුළුවන්. ඉතින් කොහොම හරි ඕක තමයි মালටි ඩයිමෙන්ෂනල් array එක. දැන් මං ගත්තේ 2D එකක්, 3D නම් ඉතින් දන්නවා මේ ඔය 1 4 11 19 වගේ ඉලක්කම් වෙනුවට ඒ තැන්වල තියෙන ආපහු තව array එකක් කියන එක. ඉතින් කොහොම හරි මෙන්න ඔක්කොම අගයන් පුරවපු array එකක් තියෙනවා. දැන් අපි බලමු මේකේ මේක print කරගන්න වගේ දෙයකට අපි කොහොමද පාවිච්චි කරන්නේ. අපි දන්න for loop එකක් පාවිච්චි කරා කලින්. 1 dimensional array වලදී අපි for loop එකක් පාවිච්චි කරා. ඒ වගේ එකක් ගන්න පුළුවන්. ඉතින් කොහොම හරි අර තව ක්‍රමයක් තියෙනවා වල කතා කරලා ඉන්න. මෙන්න මේක මොකද්ද? for loop එක දාන්න කලින් මේක අරන් ඉමු. මොකද්ද අර අපි අගයන් ටික දීලාම හදන්නේ. අන්න එතකොට මොකද්ද මේකේ බලන්න බින් p ගේ 3ක් තියෙනවා. බිංදුව 1යි 2යි. මේකම මං හදන්නේ. ඒ කියන්නේ සයිස් එක දෙන්න නැතුව අගයන් ටික දීලා මෙන්න මම ප්ලේස් 3ක් දාගත කමාවලි වෙන් කළා. මේ තැන් 3ට එන්නේ මොනවද? ආපහු ඇරේ තියෙන්නේ. මෙතන 4ක 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 ඇරේ එකක්. මෙන්න එහෙනම් 1 4 11 19. ඒක සංගල වරහන් ඇතුලේ ඇරේ එකක් විදියට දෙනවා කමාදදා. ආපහු 20 13 7 60. ඒක තව array එකක් විදියට මේක ඇතුලේ සංගල වරහන් ඇතුලේ දෙනවා. පිටිනුත් සංගල වරහන් දෙකක් තියෙනවා. ඊට පස්සේ 76 37 9 34. ඔන්න ඒකත් ඒ විදියට. ඉතින් ඔය ක්‍රමයට Java අපිට ඕක හදාගන්න පුළුවන් අනිත් ක්‍රමේ. ඒ කියන්නේ හදන ගමම අපිට අගයන් ටික පුරවලා හදාගන්නේ ඔය විදියට. එතකොට අර එකින් එකට අගයන් දෙන්න ඕනේ නැහැ. මේක කෙලින්ම හැදෙනවා. ඒක තමයි ඔය ක්‍රමයේ. ඊට පස්සේ C++ වලදී පොඩි වෙනසක් තියෙනවා. C++ වල අපි 1 dimensional එකක් නම් අවුලක් නැතුව හැදුවා.
टू डाइमेंशनल अरे एक मेहम हदान पुलवांग है भाई मेतन कोटू देख हिस्सो तीन बेह क्या अभी दानो मेघ थूनाई हतराई था मैं इन्नी के लिए दान नवा अपीट कैम दिला ये पलवे नहीं मेघ हिस्स तीन पुलवां तू न दाना पुलवांग तू न तू हिस्सो तीन पुलवांग है भाई देवनी का अनिवार्यम अगे दानो ने की ये कर दिया ला साइज से कर एक ना तुले एक ऐसा ही से कुछ चला तीनों दिखिए ने कर अभी देन ओ ने सी प्लस प्लस बोल दी එතකොට ඒක ජාවල්ති ප්‍රශ්නයක් නැහැ. C++ වලදී ඒක දෙන්න ඕන. ඒ කියන්නේ අපි හිතමු 3 dimensional array එකක් තියුණා කියලා 3D එකක්. එතකොට මෙහෙම කොටු තුනක් එනවනේ. ජාවලේ කොටු තුනම හිස් තියන්න පුළුවන්. C++ වල આવොත් මෙතන තව කොටුවක් આવොත් ඒකෙත් අපි 3 dimension එක ගත්තොත් එතනත් size එක කීයද කියන එක දාන්න ඕන. ඒ කියන්නේ C++ වලදී dimension එක කීය ගියත් හිස්ව තියනවා නම් තියන්න පුළුවන් පළවෙනිම එක විතරයි. එතනින් එහා ටිකට देखा हरि तुना हरि की हरि इतनी हाँ टिकट आप ये वाई साइज से गए देन ओन इतकोट एक C++ वाले करने विधि है दें मितन ओन तुन दिए दाल देना पुलवा एक हिस्वती है हे भाई मितन हतरा अनिवार्य में दान ओन मेघ मेटे अन्न पुलवा इतकोट ओके C++ वाले करने विधि है इलांगट आप इधर मैंने मैं तुना हतर देख मैं दाल देना पुलवा क्यों बनी C++ वाले यदि C++ वाले था क्रम आती है ना මෙහෙම වෙන් වෙන්ම array කඩන්න ඕනේ නැහැ. කෙලින්ම අගයන් ටික තනි සංගල වරහ දෙකක් ඇතුලේ කමා දදා ලියනවා. මෙතන 3යි 4යි තියෙන නිසා ඒක එයාම 4 සෙට් 3කට කඩලා මේ විදිහට හදාගන්න එක ගන්නවා. ඉතින් ඒක C++ වල මේ සයිස් දෙක දීලා ඒ අනුව කඩා ගන්නත් පුළුවන්. එතකොට වෙන වෙනම අපි කඩලා ලියන්න ඕනේ නැහැ ඒක. ඉතින් ඔන්න ඔකයි ඔය ක්‍රම අගයන් දීලා හදන්නේ ওই විදියට array එකක් ඊට පස්සේ අපි අර කිව්ව මේක print කරන for loop එක ගැන බලමු මම ගන්නවා මෙහෙම අපි දන්නවනේ මේක බිංදුව 1 2 බිංදුව 1 2 නම් මෙතෙන්ට 3ට අඩුවෙන් ගියාම හරිනේ මේකේ size එක 3ක් තියෙනවා element 3ක් ඊට අඩුවෙන් ගියාම හරි يعني අපි දන්නවා මේ loop එක වැඩ කරන්නේ කොහොමද i 3ට අඩු නම් loop එක වැඩ ගන්නවා කියන එක තමයි ඒක තමයි condition එක ඉතින් i බිංදුවෙන් පටන් ගන්න එකින් එක වැඩි වෙනවා. ඉතින් i බිංදුවේදී loop එක වැඩ නම් එහෙමයි වෙන්නේ. එන්න i ට යන අගයන් ටික මෙහෙමයි. බිංදුවේදී loop එක වැඩ වැඩ කරොත් ඒක 1 වෙනවා මෙතනින්. වැඩ කරොත් තමයි 1 වෙන්නේ නැත්නම් මෙතෙන්ට යන්නේ නැහැ. වැඩ කරොත් 1 වුණා. හරි 1ේදීත් 3ට අඩු නිසා වැඩ. එතකොට වැඩ කරොත් 2 වුණා. 2ේදීත් 3ට අඩු නිසා වැඩ. වැඩ කරොත් 3 වෙනවා. අන 3ේදී තුන කුඩයි තුන වැරදි එහෙනම් මේක ලූප් එක වැඩ කරන්නේ බිංදුව 1 2 අගයන් වලට මේ කළු පාටින් තියෙන ඒවට වැඩ මේ රතු පාටින් තියෙන තුන අගයේදී වැඩ කරන්නේ නැහැ ඒක ඇතුලේ මම තව ලූප් එකක් දානවා 4 in j j සමානයි බිංදුවේ සිට මේක 4ට අඩු 4ට අඩු කියන්නේ ඇයි ඇතුලේ ලූප් එකට බිංදුව 1 2 3 වන මේකේ තියෙන බිංදුව 1 2 නේ ඒකයි මෙතෙන්ට 3ක් දැම්මේ මේක j බිංදුව 1 2 3 4 දැම්මේ 4ට අඩු කියන්නේ මෙතෙන් දැම්මේ ඒකයි එකන ජේ අගේ 4ට අඩු නම් මේක වැඩ කරනවා එහෙනම් ජේ බිංදුවේදී බිංදුවෙන් පටන් ගන්නේ බිංදුවේදී ලූප් එක වැඩ ගන්නවා එකක් වැඩි වෙනවා 1 වෙනවා 1ේදී මොකද වෙන්නේ 4ට අඩුයි ලූප් එක වැඩ කරනවා 2ක් වෙනවා 2ේදී 4ට අඩුයි ලූප් එක වැඩ කරනවා 3ක් වෙනවා 3ේදී 4ට අඩුයි ලූප් එක වැඩ කරනවා මොකද වෙන්නේ 4ක් වෙනවා එතකොට 4ේදී මොකද වෙන්නේ අතරදී ලූප් එක වැඩ කරන්නේ නැහැ. ඉතින් අන්න ඒකත් එක්ක මොකද වෙන්නේ? එහෙමනම් i ලූප් එක බිංදුව 1 2ට යනවා. j ලූප් එක බිංදුව 1 2 3ට යනවා. ඉතින් j ලූප් එක ඇතුලේ මම දෙනවා මෙන්න මෙහෙම c out එක. මොකද? p ගේ i කියන්නේ නිල් පාටින් දැම්මේ එළියේ ඉන්ඩෙක්ස් එක. j කියන්නේ මන් දූර පාටින් දැම්මේ ඇතුලේ ඉන්ඩෙක්ස් එක. එතකොට හිස් තැනකුත් තිබ්වා. ඕක ජාවලින් යනවනම් සිස්ටම් අවුට් print එක ඔය විදිහටම PIJ මෙතන C out වෙනකොට දැම්මනම් හරි. මොකද වෙන්නේ? I බිංදුවේදී loop එක වැඩ කරන්න ගියා J බිංදුව. I බිංදුව J බිංදුව. බිංදුවේ බිංදුව. මෙන්න බිංදුවේ බිංදුව. ඊට පස්සේ දැන් I loop එක ඇතුලේ ගියාට J loop එක පටන් ගත්තාන් J ඉවර වෙනකන් දුවනෝනේ. මොකද J මෙතනින් පටන් ගත්තා මෙතනින් ඉවරයි. මෙතනින් ඉවරුන ගමන් යන්නේ J ගේ මුලට. මෙතෙන්ට ගිහිල්ලා වැඩි කරන එක කරන්නේ. ඉතින් මොකද මෙතෙන්ට ගියොත් විතරයි i ගේ මුලට යන්නේ මොකද මේ i ගේ ලූප් එක මේ ලූප් එකේ අවසානයේ මෙතනනේ
මෙතෙන්ට ගියොත් විතරයි මෙතෙන්ට ගිහලා i වැඩි කරන්නේ. එහෙනම් i තාම බිංදුවේ. i බිංදුවේ තියෙදි j බිංදුව. එහෙනම් i බිංදුව j බිංදුව. බිංදුව බිංදුව. ඊට පස්සේ බිංදුව 1, බිංදුව 2, බිංදුව 3. ඔන්න ඔය ටික ගියා. ඒ කියන්නේ බිංදුව බිංදුව, බිංදුව 1, බිංදුව 2, බිංදුව 3. ගියා. අන්න බිංදුව 3 න් පස්සේ j 4ක් වුණාම මේක ලූප් එක නවතිනවා. එහෙනම් ලූප් එක නවතුනා කියන්නේ එතනින් පහළට ගියා. මෙන්න යනවා මේ ලූප් එකේ අවසානට. मेके अवसान गिहाम एक मेथेन गिहल एक किंगड़ीवेनो ऐ एक ऐ एके आपहु एतुलटा वहाम जे आय बिंदुएं पटांगे दैंग ऐ एके दिघट में एके एक नसेन ऐ एके एके बिंदु एके एक एके देख एम एके बिंदु एके एक एके देख एके तून अन्न एके बिंदु एके एक एके देख एके तून तीलंगट एक ही वर्ग गिहल देखा देखा तेनोने आई देखे दि देखे बिंदु देखे एक देखे देख देखे तूने देखे बिंदु देखे एक देखे देख देखे तूने वैड करा इट पास इतनी देखेंगे हाट मेलू पे वैड करा नैने उन्हें ओक्को मटी का गान पुलवांग दिएट ते ओके तमाई मेथड डे कर इधन कोहम हारी मैंने मेवा के वेला हटात आप इट मेथे एंट मे पीठ लूप के साइज से का वेना माई एक्चुअली लूप के साइज से का वेना माई मेथे एंट गान पुलवा नंगहारी नहीं मे මෙන්න මේක මේ සයිස් එක 3 කියන එකයි මේ ඇතුළේව 4 කියන එකයි සයිස් එකෙන් ගන්න පුළුවන් නම් මේක මේකට විතර නෙමෙයි වෙන සයිස් වලටත් දාන්න පුළුවන්. ඉතින් ඒ සයිස් එක කොහොමද අපි ගන්නෙ? ඉතින් අපි දන්නවා size of p කිව්වොත් මේක එන්නේ මොකද්ද? අපි දන්නවා int නිසා මේක 32 bits ඒ කියන්නේ byte 4යි element ප්‍රමාණය වැඩි කිරීම 4යි බයිට් 4ක්. දැන් මේකෙන් එන්නේ ඔක්කොම එලිමන්ට් මේවනේ මේ p ගේ කිව්වට ඇතුලේ තියෙන කොච්චරද? 4 වරක් 3ක් 12ක්. එහෙනම් 12 වර 4 ඔක්කොම 48 කියලා තමයි මේකනේ එලිමන්ට් 12ක් තියෙනවා මේකේ. එලිමන්ට් 12 බයිට් 4 ගානේ 48 තමයි මේකෙන් එන උත්තරේ. එතකොට අපිට පුළුවන් මෙන්න මෙහෙම කරන්න. p බිංදුවේ සයිස් එක. p බිංදුවේ සයිස් එක කිව්වම මේක ඇතුලේ ටික. p බිංදුව කියන්නේ මේ කොටුවනේ. बिंदु कोटू ऐसे एलिमेंट हतर अनी हतर तीन मेके विद्यट मुखदेन एलिमेंट हतर हतर वर हतर दास मेके दास सईस पी बिंदु पी एक दम दास मुखद हतर तीनों पी देख दत् दास तमायतोट हतर वर हतर तीयन योट एम मेन मे गाने को मत सईस पी बिंदु बिंदु බිංදුවේ බිංදුව කිව්වොත් අනතාලි එලිමන්ට් එක. බිංදුවේ බිංදුවම වෙන්න ඕනේ. බිංදුව 1 හරි බිංදුව 2 හරි 1 1 1 3 2 3 ඔය ඕන එකක් දාන්න පුළුවන් තනි එලිමන්ට් එක. දැම්මොත් ඒකේ සයිස් එක එනවා. ඉතින් ඔය සයිස් එක කියන්නේ සාමාන්‍ය සයිස් ඔෆ් int කියන එක. මොකද තනි සංඛ්‍යාවක අගය. ඒ කියන්නේ 4 කියන අගය. එතකොට මොකද වෙන්නේ? මේකෙන් එන්නේ සම්පූර්ණ සයිස් එකනේ. ඒකේ තියෙන මෙන්න මේ සයිස් කැලි. එහෙනම් අපිට පුළුවන් පිට එකේ සයිස් එක ගන්න කොහොමද? මේකේ එන එක මේකෙන් බෙදුවනම් හරි. ඈ p ගේ සයිස් එක p බිංදුවේ සයිස් එකෙන් බෙදුවනම් අර ක්‍රමෙම තමයි. ඔක්කොම සයිස් එක ඒකේ තනි එකක සයිස් එකෙන් බෙදෙනවා. දැන් මේකේ තනි එක එකක් කියන්නේ ඇත්තටම int 4ක්. ඉතින් ඕක ගන්න පුළුවන් පිට ලූප් එකට. ඇතුළේකට මොකද්ද? p බිංදුවේ සයිස් එක p බිංදුව කියන්නේ මේකේ සයිස් එක මේන් එකකින් බෙදෙනවා එතකොට 4ක් එනවා බිංදුව බිංදුව එහෙම නැත්නම් ඉතින් size of int දාන්නත් පුළුවන් ඔය ක්‍රමයේ c++ වලට පාවිච්චි කරන්න පුළුවන් ඊළඟට අපි බලමු මෙහෙම Java වලදී මොකද කරන්නේ Java වලදී අපි දන්නවා තනි එකක තියෙන්නේ p.length ඉතින් ඒ ක්‍රමයේ length එක මේකටත් හරි මේකෙදිත් p.length කිව්වම් p ගේ දුවයි කයි දෙකයි ඔක්කොම 3යි කියන එක ගන්න පුළුවන්. නැතු එලිමන්ට් ගානට සයිස් එකක් නෙමෙයි මේකේ බලන්නේ. ඊට පස්සේ ඒ කියන්නේ p ගේ length එක කිව්වොත් එයා ගන්න මේ p ගේ තියෙන ප්‍රධාන 3 3යි. ඊට පස්සේ ඇතුලේ මේකේ ගන්න ඕන නම් මොකද කරන්නේ? එනවා p බිංදුවේ length එක. p බිංදුවේ length එක. අන්න එතකොට ඒක 4යි. එතකොට p එකේ length එක දැම්මොත් ඒකත් 4යි කියලා ගන්න පුළුවන්. p දෙකේ length එක දැම්මොත් ඒකත් 4යි කියලා ගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි සයිස් එක හදා ගන්න ඕනේ. ඔය ක්‍රමයේ තමයි යන්නේ. ඉතින් එහෙනම් පැහැදිලි ඇති දැන් মালටි ඩයිමෙන්ෂනල් ඇරේ කියන්නේ මොකක්ද කියන එක. 2D වලින් පැහැදිලි කළේ ඉතින් 3D යනවා නම් මොකක්ද වෙන්නේ? තව එකක්
ඉස්සරහට යන්න තියෙන ඔය මෙතඩ් එකම් පාවිච්චි කරලා. එතකොට ඒකෙදි අර ලූප් පාවිච්චි කරනවා නම් දෙවැනි ලූප් එක ඇතුලේ තුන්වැනි ලූප් එකකුත් අපි හදන්න ඕන. ඕක තමයි වෙනස වෙන්නේ. ඊට පස්සේ අපි බලමු මෙහෙම එකක්. මෙන්න මෙහෙම මේක ජාවල මේක දැන් කොටු වරහන් දෙකක් දාලා තියෙන කියන්නේ මෙතන මේක 2D array එකක්. එතකොට මෙතන ප්‍රධාන එකේ මේවා වෙනුවට ඒ කියන්නේ එලිමන්ට් විදියට තියෙන්න ඕනේ තව array තමයි තියෙන්න ඕනේ. එහෙනම් මම දානවා මෙහෙම. ඔන්න 1 4 11 19 කලින් වගේම. ඊට පස්සේ 20 60 ඊළඟ එක 37 9 34. දැන් පොඩි අවුලක් තියෙනවා මොකද්ද? මේක හැදෙන්න ඕනේ මෙහෙමනේ. p ගි ඔක්කොම 3ක් තියෙනවා. array 3ක් තමයි ඒ තුනේ තියෙන්නේ. ඔන්න p 0 1 2. බිංදුවේ තියෙන්න ඕනේ මේ array එක. හරි. 1 4 11 19. බිංදුවේ සිට 3 දක්වා. ඒ කියන්නේ 4ක් තියෙනවා. බිංදුව 1 2 3. ඉන්ඩෙක්ස් 1. මෙතන 1 තියෙන්නේ මේක. 20 60. බිංදුව 1යි තියෙන්නේ. 2 තියෙන්නේ 37 9 34. බිංදුව 1 2 තියෙනවා 37 9 34 3 1. එතකොට 4 1 2 1 3 1. සයිස් වෙනස් ඇතුලේ. එතකොට දැන් මොකද කරන්නේ? මේක ටිකක් වෙනස් විදිහකක්. එතකොට දැන් එන ගැටලුව මොකද්ද? ඔහොම හදන්න පුළුවන්. මේවට කියන්නේ ජග්ඩ් ඇරේ කියලා. එතකොට ජග්ඩ් ඇරේ කියන එක C++ වල නැහැ. මේක ජාවල තමයි තියෙන්නේ. එතකොට ජාවල තියෙද්දී අනිවාර්යයෙන්ම ඒ කියන්නේ මේකේ මොකද වෙන්නේ? ඇතුලේ තියෙන ඒවා සයිස් එක එක සමාන වෙන්න පුළුවන් වෙනස් වෙන්නත් පුළුවන්. එතකොට ඒක හින්දා අනිවාර්යයෙන්ම අර ලූප් එකක දුවනෝ නම් ඇතුලේ එකේ ලෙන්ත් එකෙන් තමයි දුවනෝ නැතුව අපිට 4 දක්වා කිව්වොත් මේවා යන්න 4ක් නැහැනේ. මේකේ ඒක හින්දා ලූප් වලට අගයක් කැලිම දාන්න බෑ. මේවායි ලෙන්ත් එක අරගෙනම තමයි දාන්න වෙන්නේ ලූප් හදද්දි. ඉතින් මේක මෙහෙම අගයන් නොදී හදන්නත් පුළුවන්. කොහොමද? අපි දාන p මෙහෙම. p කියන එක int p කොටුවල හඳේ නම new int. අපි පළවෙනි එක 3යි කියලා දෙනවා. අපිට ඕනේ 3 1. හැබැයි ඇතුළේ එකට සයිස් එකක් දෙන්නේ නැහැ. මොකද ඒකේ සයිස් එක නිශ්චිත ගණන් නෙමෙයි, එක එක ගණන් තියෙන්නේ. එතකොට දෙවෙනි එකට අපි එහෙම දෙන්නේ නැහැ. ඊට පස්සේ මොකද කරන්නේ? p ගේ බිඳුව තනි array ඇතුලේ හදනවා. new int 4යි. මෙන්න 4. p ගේ 1 new int 2යි. p ගේ 2 new int 3යි. මෙන්න. ඉතින් ඔය විදිය ක්‍රම පාවිච්චි කරලා අපිට ජග් දැරේ එක හදාගන්න පුළුවන්. මේක ජාවලට විතරයි අදාළ වෙන්නේ. මොකද C++ වල মালටි ඩයිමන්ෂනල් array කිව්වහම ඇතුලේ ඩයිමන්ෂන් සමාන වෙන්න ඕන හැම එකෙම. එක එක සයිස් වලව දාන්න බෑ. ජාවල මේක කරන්න පුළුවන්. ඉතින් ඔන්න ඕක තමයි মালටි ඩයිමන්ෂනල් array ගැන අපිට කතා කරන්න තියෙන්නේ. ඉතින් එහෙමනම් මම හිතනවා array ගැන අපි කතා කරපු ටික මූලික මට්ටමේ දැනුමට ඔය හොඳටම ඇති කියන එක. තව ඉතින් arrays වල තව ගොඩක් දේවල් තියෙනවා advanced පැත්තට ගියොත්. නමුත් අපිට basic knowledge එක ගත්තොත් programming වල ඔය ටික හොඳටම ඇති. array එක කියන එක ගැන අවබෝධයක් කරගන්න. ඒ කියන්නේ කලින් වීඩියෝ එකේ කරපු 1 dimensional array සහ මේකේ කතා කරපු 2 3 වගේ multi dimensional arrays ගැන. එහෙමනම් අපි array සම්බන්ධව මෙතනින් නවත්තමු මේ වීඩියෝ එක. එතකොට ඉස්සරහට අපි අලුත් මාතෘකාවකින් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. එහෙමනම් මේක මෙතනින් නවත්තමු.